නමුතස්සේ භගවෙතුවරහතු සම්මා සම්බුද්දස්සේ සාදු 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 ඊභාග්ගීවත් අරහත් අප ග සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවීවා සාදු 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 ගේ අපගේ පරමු පූජනය ගුරුදියෝත්තම පින්වල්ලකු සාමන් වහන්සේට නිදුක් නිරෝගී දිීර්ගආයසම සැලසේවා සාදු සා ස්්‍රද්ධාවන්ත පින්හතුනේ මහාකරුණාවන් දෙසූ බුදුබන ධර්ම දේශනාවේ අදත් භාග්‍යවත් බදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්ම අපගේ ජීවිත මේ දුකින් මුදවාගැෙන්ීම පිණිස දේශනා කොට වදාළ දහම් පරියායක් අදා පීගෙන ගන්නවා ගුඩාත්දුරට මේ ධර්ම දේශනාවලදී අපි දහන් කරුණු තමයි සාකච්ඡා කරෙන්නේ. මම හිතනවා ගොඩාත්දුරට අපි ජීවිතයේ ජීවිතයට ගොඩක් වටිනවා මේ දහන්කරුණු ඉගෙන ගන්නේ එක. පන අපි දැන් අවස්ථාව ලැබෙන ලැබෙනකාර පින්වතුන් දරමීගෙන ගන්නවා නමුත් ඔබට අපි මීට කලින් මතක් කලාවගේ ඔබට මෙ මෙහෙම කාරණාවක් හිතල නැද්ද ඒ තමයි අපි පුංචි කාලේ නැතන් මෙත නිින්වනන් වැඩිහිටියයයි යාලා පුංචි කාලේ අලගේ දෙමවෝපියන්ට සමහා ඒවාගේ ගමේහිටපු ප්‍රභුවරුන්ට ඉතාම අර ගුණවත්කංහ මිනිස්සු තුළ. ඊළඟට අර වැඩිහිති ගෞරවය. ඊළඟට එකනෙකාට උපකාර කරගැනින් ආදීදේවල් සමහරලාවට ඉසර මීට වැඩිය තිබ්බදෝ කියලත් හිතෙන අවස්ථා තියනවා මම ක එහෙම්මයි කියලා කියන්න. නමුත් ඒකාලෙ නිතර ධර්මේශරවනය කරන්න ඕන්නෑ. මේවාගේ දහන් දැනුමක් මේවාගේ බණදන්න පිරිසක් ඉස්සර ඉච්චරම හිටියා කිය හිතන්නත් තමා පොඩි බණ පොතක් දෙකක් කිය වගෙන මිනිස්සු ඉධර්මය කතාකරප එකක් නේ ඉසර තියෙන්නේ. ඉතිං ඔයාල හිතන්නකෝ රූපවාහිනිය රේඩියෝ මේ අන්තර්ජාල පහසුකං මේ කෝම මේ දසක කිහිපයක් වෙනවාන මේ ලංකාව පැතිරිලා දුට එතනින් ඒ හා කාලේ. ගේවාල්වල යසෝදරාවත සතිපට්ඨාන සූතර සජ්්‍යහයන අනාගත වන්ස දේශන විවාගිකක ධර්ම දේශන අතමයිකාල තිම්්බි. නමුත් ඒකාලේ මිනිස්සුතුරාර දහමට ගොඩක් භක්තිවන්ත භවක්ති බුණ ඒ සහ දහමින් ගොඩක් ගුණුවත්කං පුරුදු කරගන්න ගතිය ඒට හේතුව තම එයාලට යහපු ධර්මේ දරාගන්ඩ සිහි කරන්න්න ගෞරවෙන් ඇසුරු කරන්න අ විනාශයෙන පැති අඩුයි. දැන් ඒකාලි සුරාව ගත් තොත්ේම ඒ සුරාව කියනය එක සීමයින අපි ගත්තුත්ත රාමිනි සුරාබොනවා ඊළට සුද්දංගේ කාලෙන් පස්සන අරක්වාවෙේ හැමතනවනෑන්. ඉතින් ඒවාගේ අර අයහපතට යොමුෙන්ඩ තියනගඩයිම් සීමා සහිතයි හැම පැත්තෙන් මෙහෙමයි නමුත් අදකාලේ අයහපතට යොමුෙන්ඩ තියෙන අවස්ථා වැඩී සුරාවගත්තුත් සුරාව සඳහා යොමුෙන්ඩ තියෙන පැති විශාල ප්‍රමාණයක් ඉතකුට කාමයගත්තුත් කාමේට යොමුෙන්ඩ තියෙන විශාල පැති එළට කියලං පරුසෝ වචන හිස්වචන ඒවා කියන්නට පැති ගොඩායි තින් ඒ නිසා මිනිසුන්ගේ හිත්තුල ගුණධර්ම සිදුරු වෙලා තියෙන්. එනිසා බනැඇහුවට බණ දියරු වෙලා යනවා හිත්වල රඳින්නේෑර අනත අහන බණ අහනවේගිට ධර්මේ දියුණු කරගන්ද මිනිසු නිසුන්ට අපහසුතාවයක් මේ සමාජී තියෙනවා. අප එක නො දැනුවත් නෑ එක ඒ පිළිබඳව අපි මුොලාාවකින් නෑ එකන අප කියන විදිටම මිනිස්සු බණ අහනවා කියලා හෝ කියන විදිටම මිනිසු බණ තේරුම් ගන්නවා කියලා හෝ කියන විදිටම මිනිසු බණ පිරිපදිනවා කියලා අපි හිතන්නේ නෑ එහෙම. නමුත් එක ධර්ම දේශනාවකින් එ කරහැදුුණෝ තුරු ධර්ම දේශනා දාහක්න කොේ හරි දාහක් මේ සැදැහැවතුම් ස්ථාන දාහක හැදිලා ඇති කියලා. හිතිලා මේ ධර්මී දේශනා කරනවා. අනිත්කාරණාව තමයි මේ ධර්මය කෙනෙක් ඒ මොහොතට හරි. අහලා එකරිජන සාම එක විමුක්තිය කියලා. කන බණ අහනවෙලාවේ හිතට යම් පැහැදීම ප්‍රසාධයක් කාවත්. ඒකත් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස සූය පිණිස පෞවති නම්. ඉතින් ඒ නිසාරය. එක බණපදයක් ඇැවත් හිහි පිණිස සුවයේ පිණිසු පවතින නිසා මෙ අ බන්න තමන්ට බණ පිළිපදගන්නට බැරි වුණා කියලා සමාජයේ මිනිස්සු බණහන විදිහට ධර්මය පිළිපදිී නෑගෙ අපි අමුතු කල කිරීමකට එන්න අවශ්‍ය නෑ. අප මේක තේරුම් ගත් තම හරි. නැත්තං ගොඩක් අය රට නාස් පූුවලට බණ අහන්ඩ යනවා පන්සල්ලය යනවා ඊරඟට රුවන් ඇරිසයවාදන්න යනවා එහෙ ඇත්තන් නිතර බණහනවා කොච්චර බනැහවුවත් පරණ පුරුදවලමයි මිනිසුඉන්නේ. යතුකටර බාහිරම් බලෙක්ෙනෙක් න ඔයි බනැහුවට වැඩත්වී නොටඩු බලයිතින් පරණ පුරදවල මණිකය. මම හිතන්නේ අපි ඒවාගේ විවේච්චන අපි ඕනෑ කියලා. මොකද අපි නොදන්නවා වනාට මේ බණැහැවි නැත්තම් මීටත් වැඩී විනාසයක් වෙන්න ඉඩතිනවා. ගංගාවක් විශාල සැඩ පහරක් ගන්න ගංගාවක මනුස්සෙක් ඒ සැඩ පහරට වැටිලා අත්ත කෙල්ලුනා කළ හිතන්නක දැන් අත්තකෙල්ල ඉන්න දැන් අත්ත කෙල්ල ඉන්න මේ මනුස්සයා ඉස්සරහට යන්න මේ මනුස්්‍යයා දවස් ගාන අර ගගේ අත්ත එල්ලිලා ඉන්නවා මෙයා අඩියක්වත් ඉස්සරහට ගෙනතිම් බලා ඉන්න මිනිස්සු ගේනවා. මේ මනුසය මේ ගහන් ගඟෙහි එල්ලි ලා අත්තකෙල්ල හිටියට වැඩත් ෙනවද කෝ අඩියක්වත් ඉසර හට ගෙන නිකය. එවට ඔය මනුසය ඔ යත්තා අතෑරයා නම් ඔඩි කීයක් පිටි පසර ගිහිලා. ගගේ කොච්චර පහල්ට ගිහිලල්. ඒනිසා මේ මන මිනිස්සු බණහන වේගෙට. මිනිස්සු තුළ ගුණධරම නොවැඩෙන්ට පුළුවන් ඒ වනාට මේ බණටිකවත් ඇහවෙන එත්තා ඒ හිතේ උපදින රාගයෙන් දේශය මෝහෙයි මේ කෙලෙස්වලින් මීට වැඩිය විනාසයක් මේ සත්වයතින් සිද්ධුවෙනවා ඒනිසා අපි අර ධර්මස්ශ්‍රවනයට ගරහන් හොදන. අපි මෙවා දැනුවත්ව සිටින එක වටනවා. ඒ නිසා පංවතුන අපි මීට කලින් කතා කලා මේ මිනිස්සු තුළ යන්තා අකුසල් උපදිනවාන ඒ සියලු අකුසල් එක සීමාවකින් වට වෙලා තියෙන ඒ න්න සියලු අකුසල් උපදින එක සීමාවත් ල ලි තමයි මිත්‍යයා දරෘෂ්ටිය කෙනෙක් නිසා. ඒ මිත්‍යා දෘෂ්ටිය ගෙනෙක්ග හිතෙන් අන ඇතිවවෙච්ච ගමන් ය කුසල් උපදන පැත්තට එෙන. ඊළඟට මේ සම්මාධීට්්‍යය තමයි කෙනෙකුට නිවම්මාර්ග මූලික වෙන්නේ ආරියෂ්ටෑන්ග මාර්ග වඩන්ඩ ගිය සම්මාදිීට්ටි සම්මා සංකප් සම්මාවාචා අදිවසිෙන් ආයියස්ෂටෑන්ග මාර්ගේ සම්මා ධීට්්‍යියය තමයි මූලික වෙන්නේ. තින් බුදුරජාණන් වහන්සේ වදාලා අක්කු නෝපං අකුසල් උපදන්න උපං අකුසල් වඩාවර්ධනය වෙන්ඩ තවත් හේතුවක් නෑ මිත්‍ය දුෘක්්ටිය තරන්ගයක් ළඟට තියන ගුණධරම නැතිවෙන්ටත් නෝපන් ගුණධර්ම නෝපදින්ටත් හේතුවක් නෑ මිමිත්්‍යය අධෘෂ්ටිය තරම්කය. අකුසල් ප්‍රහාණය වෙන්ඩත් තියෙන කුසල් රැකගන්ටත් තව තව කුසල් උපද්දවඩත් හේතුවන්න ැකිව සම්මාධිට්ටියය තරම්. එනිසා අපි ජීවිත සම්මාදිිට්්‍රියයේ කියන බුදුරජාන්සි ප්‍රසංසාකල උතුන් ගුණධරමය තු අපිට පිහිටන්න ලැබුණුන් මනුස ජීවිත විසාල යහපතක් ලැබෙනු ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා සම්බුදු ඇසින්ද වෙන දෙයක් දකි නෑකිවා මේ මනුසියෝ නිරේ උපදිින්ට තරම් මේ මිත්‍යදෘෂ්ටියකෙන කාරණාව දෙවියන් අතර උපදන්ට තවත් කාරණාවක් නැකවා මෙච්චර ප්‍රබල සම්මාදිිට්ටියගෙන කාරණාව ඒ නිසා සම්මාධිට්‍යය කොච්චර වැදගද්ද කෙනෙ එකෙ අපි ධර්මදේශනවල දිගනගෙනන තියෙනව දසවස්තුක සම්මාදිීට්ටිය. මිත්්‍ය අදෘෂ්ටියය තියෙන්නේ ආකාරදහයකින් නත්ති දින්නං දීමේ විපාකනෑ. නත්ති ඉට්හං පුද පූජාවල විපාකනෑ. නත්ති හුතං සේවාවත් පිළිවෙත් කිරීමේ විපාකනෑ. නත්ති සුකට දුක්කටානන් කම්මානම් පලං විපාකෝ. සැ යහපත් අයහපත් කර්මවල විපාකනෑ හොඳ නරක විපාකනෑ. නත්ති අයංලෝකෝ මේලෝකයක් කෙෙනෙකක් නෑ. නත්ති පරෝලෝකු පරලෝකය කියෙ එකක් නෑ. නත්ති සත්තා ඕපපාතික ඕපපාතික සතතු නිරය දිවියලෝකය අමනුස්ස ලෝක තිීනෝ කළයා පිළිගන්න. නියෝමිත්‍යා දොෂ්ටි. නත්ති මාතා නත්තිපිතා අම් මතාථ දෙන්න විශේෂයි කියර පිළිගන්න. ඒ හැඟීම හිතේ නෑ. එක මිත්‍යදු්ටිය. නත්ති සමනබ්‍රාහ්මණ සම්මාගතා සම්මා පටිපන්න මනාව දහම්මාර්ග පුරුදු කරලා යහපත් මාර්ගයේ පිහිටි සමනබ්‍රාහ්මණය ඕනෑ. මෙලුවත් පරළුවත් අවබෝධ කරගන තමන්ගඥානය දේශනාතරණ කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහළ වෙලා ජීවිත අවබෝධයට දහන් දේශනා කරන එක මෙයා පිළිගන්නේ. නිගරිගෙනම් මිත්‍යා දුෘෂ්ටිය කියලා. සම්මාධීපයවී අත්ති ඉදන්නම් දීමේ විපාක ඇත. ඉ පුද්ධ පූජාවල විපාක ඇත. නීළඟට සේවාවත් පිළිවෙක් කිරීමේ විපාක ඇත. ඊළඟට හොඳනාරක කර්ම විපාකවල විපාකති ඇත. ඊ මෙලොවක් ඇත පරලොවක් ඇත ඕපපාතික සත්වයෝ ඇත අම්ම කියල කෙනෙක් න්නවා තාත්ත කියල කෙනෙක්ඉන්නවා. මේලෝකී තමන්ගිඥාණෙන් අවබෝධ කර ගත්ත මහා මුනිවරු සම්මා සම්බුදුවරු පහළ වෙනවා කියලා මෙහා විශ්වාස කර නවා. තින් මේ සම්මාධීට්ටියයේ උපදන්ද තින් බුදුරජාන් වහන්සේ වදාලා මේ මිත්‍යාදුෘෂ්ටිකවෙන්ද වෙන. කිසිම හේතුව බුදු ඇසින් දකින්න ඇැකිවා අයෝනිසෝ මනසිකාරය තර. සම්මාධීට්යට පත්වෙන්න වෙන කිසිම හේතුවත් දකින්නක්ව යෝනිසෝ මනසිකාරය තර. එතකුට පින් තුන අයෝනිසෝ මනසිකාරය කෙල කියන්නේ කෙලේ සැතිවෙන පැත්තර කල්පනා කරනු. යෝනිසෝ මනසිකාරය කියැන කෙලෙස් ගෙවෙන පැත්තර කල්පනා කරනු. ඉති මේ කෙලෙස් ඇතිවෙන පැත්තට හෝ කෙලෙස් ගෙවෙන පැත්තට කල්පනා කරන්න නම් මෙයට පරතෝගෝසයක් ඕන. එතුවට මේ කෙනෙත් තුල යෝනිසෝ මනසිකාරයේ ඇතිවෙන්ද ඇතිවෙන්ද නෑ පරතෝගෝසයක් ශ්‍රී සද්ධර්මස් ශ්‍රවණයක් උන් නැත්තා. කැන යෝනිසෝ මනසිකාරයේ කෙනෙක අවදිවෙන්නේ තතාගත ශ්‍රී සද්ධරමයෙන් ශ්‍රී සද්ධරමයක් ඇහෙන් නැති තාකල් යෝනිසෝමනසිකාරයට කියෙනෙක් අවදිවෙන්න. දැන් අපි කියන්නකෝ නෙළුමක් පිපෙන්ද. නෙලුමක් පිපෙන්ට ඉරපායන්න ඕනිතුට ඉර ඒ හිරු කිරණ තමයි නෙළුම විකසිතවෙන්න කාරණාවක් බවට පත්වෙන්. ආන් ඒ වගේ සී සද්ධරමේ ඇහෙන්න්න මෝන යෝනිසෝ මනසිකාරය කියෙක කටග. ශ්‍රී ස අදධරමය ඇහු නැත්තන් යෝනිසව මනසිකාර හටගන්න තු ලෝකයේ ශ්‍රී සද්ධර්රමය ඇහින් නෑ කියල කියන්නේ. තින් මිත්‍යා දුෘෂ්ටික බවීම තමයි පිහිටලයින්න. ඉතිං ඒ නිසා පංවතුනි අර දහංකරුණු හිත හිතා. තමන්ගේ හිතේ රාගදේශව මෝහ ආදී කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරගන්න කෙනකුට පුළුවන්හුුණොත් මේ ධර්මීට අනුව ඒ යව සම්මාධිට්ටිට පත් කරනු. ඉතින් ඒක නිසා තමයි ප්‍රේීතවත් වවිීමමානවත් වූයි පරතෝගෝසයන දෙවියන්ගේ කතා. ඊීළඟෙට ප්‍රේත ලෝකවල කතා නිරේ ගෙන කතා. එ පරතෝගෝසය. ඒ පරතෝගෝසය ඇහිල්ල ඒවා යෝනිස්සව මනසිකාර කරනකොට එකැ ඒක නුවනින් මෙනේ කරනගොට අර මෙලෝවක් ඇත පරලුවක් ඇත ඊළඟෙට ඕපවාාතික සත්තුව ඇත පිම් පව්වල විපාක ඇත. මේන්න මවු්ට කරදර කරලා විපාක මෙන්න පියාට කරදර කරල විපාක කියලා මේ තමන්ට ඒ වගේ විපාක දැනෙනෝ. දැම ඔයි විමානමත්වී තියෙන එක සිද්ධිය එක රහතන් වහන්සේ මත් දකිනවා එක ප්‍රේතියක් එන්නවා මේ උනුවිච්ච ගැන් ගිනිගන තියෙන දහයියා මේ ඇඟට ඉහ ගන්න ගිනිගත්තා වී කියලා හිතන්නක ගිනිගත්ත වී ඇඟට ඉහ දෙන්න ගිනි ගත්ත වී ගොඩක් මැද ඉන්න එක පෙරට නැහිට ලයන්න බැ පිච්චෙන වැඩිතරමට මෙහම එකට ඉහය ගන්න අර්ගිනිගත්ත මේ වී ගෙඩීම ඊට පස්සේ එතනම යහ පැත්ති ඉන්න එකනෙක් විශාල බර ගෙනගත්ත යකඩ පොල්ලක් ඇරගන තමම්ම වේගෙන් ඔළුව කුඩුවෙන්ට ගහගන්න. එතන යහ පැත් තවයි කෙනෙකින්වා පිරේති ඒ ප්‍රේතිය තමන්ගේම ඇගේ පිටිපස්සට අසදාලා මස් කඩාගන තමම්ම කනවා ඉතින් රහතන් වහන්සේ යහනවාම අරුණු අලු ගොඩි ඉන්න ගිනිගන්න ඉහිරවා ගන්න කෙන බොමොකක්ද මනුස්ස ලුකක් කරපු කරමේ එයා කියනවා කෙනෙක් අපේ ගෙදරින් වීල් ල්ඩාව ඉට පස්සේ මම කිව්වා අපේ ගෙදර ඇතිවීක් නෑ දොස යයිකෝ නෑ නෑ ඔයාල්ලට තියෙනවා දෙන්න නෑ නෑ අපේ ගෙදරීම නෑ තියෙනවාවනම් ඒවා මේ ගිනි ගත්ත වීවෙන්ෝල් කියලා ඒවාගේ යන් සාහපයක් කරගත්තා තිබෙද්දී නොදීමත් කරපු සාපයත් මුල් වෙලා එවිදිහ ටපදනවා. ඉර්වාස අර පොල්ලකින් ගහගන්න කෙනගින් ආහනවා බොමකක්්ද කරපු කරමින් ඉටවාස මෙයා කියනවා මන් දවසක් අපේ ගෙදර රන්ඩුවක් වෙලා මන් තරහගේලා අම්ම ගොලුවට පොල්ෙන්ගැ හෝ කියනවා දැන් ප්‍රේතුලෝකයේ මංම මගේ ඔළලුව කුඩුවෙන කල් යකට පොල්ලකින් ගහගන්නවා කිය නවත්න්න ඔදැ මනුසුලෝක ඉතින්න්නේ මිනිස්සු තර ගිය ගමන් ඔලුවෝ බිත්තිය ගහාගෙන ගාගෙන යනවා ඉති මනුසුලෝක තින්නවාන ඉතින් ඊට පස්සේ අ පිටි මස් කනෙක් නට තමන්ගේගේ පිටි පස්සේ මස් කඩාගෙන කනෙක් නගෙන පිටි මස් කනෙක්න එයහ කියනවා ම මනුසොලෝක ඉදින් මිනිසුන්ට හොඳදට කතා කලා කියනවා ගියන්ට ඇැරුණට පස්සේ හොද්දට බහිනෝ. රිස්සරහින් හොඳටනවා ගියාට පස්සේ බහිනෝකොට කෙන පිටි මස් කනෝ ඊළඟට කේලන්කේ නොව එකරි කියෙන පිටි මස් කනව කට්ටය බිඳවනෝ මනුසුලෝකේව කල්ල තමම්ම තමන්ගෙන්ගේ පිටිමස් කනතනට ආව. ඉදින් ඔන්න ඕවාගේ දෙව ලහනකට තමන් යෝනිස්වෝ මනස්සිකාරයේ ඉදෙන් ඕවන යොනිසෝ මනසකාරයේදීලා යොනිස්ස මනස්කාරයේ දෙනවා කියලා කියන්නේ ඒද හම මනසිකාර කරනවා ඒ ගැන්න සැකයක් නැතුව මෙන්න ලෝකයේ ස්වභහවෙයි කියලා එතවට අන්න තමන්තුල යෝනිසව මනස්කාරය උපදිනකොට තමන්ට පින්ම් පවගෙන්න විශවාසය උපදිනවා එකින් වෙන්නේ අකුසල් කරන්න බයි වෙනවා කුසලීට කැමැත්තඇතිෙනවා. තමන්ගේ වැරදි අඩුපාඩු හදාගන්නවා යහපත් මාර්ගයටනවා. මේකට බාහිරී පරතෝගෝසය ඕන ඉති ශ්‍රී සද්ධර්මාස්තරවනය තකට අද ඕන තරන් අද කාලයේ මේ ධර්මී මනුසයන් ඇහෙනවා. බුදුරජාන් වහන්ස ගෙන පහදින්න ඕන තරම් බුදුගු නැහෙනෝ. එට ඒ ධර්මය ඇහෙන විදිහට මිනිස්සු තුල මේ සම්මාධිට්්‍ය උපදී නැත්තේ මිනිස්සු තුළ යෝනිසෝ මනසිකාරය කෙනෙක නැති නිසා. යෝනිසෝ මනසිකාරය කෙනෙක සංසාරය පිනට තමයි උපදී. බුදුරජාණන් වහන්සේ නිදිකාණ්ඩ කියෙන සූතරෙ පුුණ්‍ය නිධානී විස්තර කරද්දිී. වදාලා මේ ඉපංවත් මහනනින් මේ යෝනිසෝ මනසිකාරය සංසාරය කන ලද පිනකට තමයි තමා තුළ පිහිටාන්නේ එක. ඉතින් ඒ නිසා යෝනිසෝ මනසිකාරය පිනට උපදින් ඉතින් ඒ නිසා කොවී තරන් සංසාරය පෙර පින්කරපු බව තමාන් පින්කරන බව කොච්චර වටිනවාද කියලා බලන්නක මේ ධර්මයක් අවබෝධ කරගන්නට සම්මාධීට්්‍යියයට පත්වෙන්ට පවා උපකාර වෙන්නේ තමාන් සංසාරිකරපු පින් බලය. ඉතින් ඔබ ඊළඟ ජීවිතය ඉප දෙෙනවනක් මේ ජීවිතය කරන්න දේවල් තමයි ඔබට කලින් පෙරකරන ලද කරමය බවට පත්වයෙන්. ඉතින් කෙසේ හෝ පිින්වතුනේ මේ යෝනිසෝ මනසිකාරය මනසිකාරය ප්‍රත්තියෙන් එක නුවනින් විමසලා කල්පනා කරලා යා හිතන විදිහ අනුව එයාගේ වැරදි අඩුපාඩු හදාගන්නවාද නැද්ද කෙනෙක තීරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාර දෙකත් තියෙනවා මෙන්න මේ ආකාර දෙකට කෙනෙක් කල්පනා කරනවාන එයාගේ ඇතින් වැරදි වෙන්න හැකිවෝ. අපට තියෙන ප්‍රශ්නය වැරදි වෙනවානි අඩු පාඩු සිද්ධලෙනවනි බණ අහද්‍යමොත් වැරදෙනවනි ඇබයි බුදුරජන්සේ දේශනා කළ මේ ආකාර දෙකට කල්පනා කළොත් යාගේ ඇතින් වැරදි වෙන්නේ අඩු පාඩු වෙන්නේ පවකන් සිද්ධ වෙන්න කිය මොකක් දෙකාරනා දෙක ඒක තමයි දිට්ට දම්ම එක වජ්්‍ය දකින්න ඕන සම්පරායික වජ්්‍ය දකින්න ඕනකවවා ඔන කාරණාව නුවනින් තමයි සහි කරන්න දිප්ට දම්මික වජ්‍ය කියල කියන්නේ මේ ජීවිතයේ වැරදි කරලා දඬුවන් විදිනයි දිහා බලන්න කිවෝ. ඔන්න මේ ඒ කාලෙ තිබබන්නේ දෙතිස් වද ඒකාල තිබව වදති දෙක එක සූත්‍රය තියෙනව අංගුතන කායි වජ්්‍ය සූත්‍රය තියෙනවා දෙවදූත සූත්‍රය තියෙනව වගේ සූත්‍ර ගණනාවක දෙතිස් වද ගැන තියෙන දෙතිස්වාදවල තියෙනවාන ඒකාලය අත්පාය කන්නා සාධී කපනෝ කසයින් තලනවා ඊළඟට බොරොලු වැරං ඔළුවේ අතුල්ලනවා ඔළුවේ හිස්කට්ට මතු වෙනක ඊළඟට තෙල්පාංකඩ නහයේ කටේ කන්සිදුරුවල මළමුත්‍ර අමාර්ගවල තෙල්පාංකඩ ඔබ පුත් රිෙදිී ඔබලා ගිනිි තියෙන ඊට පස්සේ කන්දයම් තල්ලු කල්ලදානො උල උඩ හින්දනවා ඊළඟට විශාල යටට උල් තියන බැරල්ල එකක් වගේ යම් රව්මක මැදට මෙයාදාලා එක රෝල් කරනවා කන්දක තියෙන. හිස්සගා සාදානෝ සින් මේ වගේ වද තිස් දෙකක් ගන තියෙනු. දෙ ඔය යුරෝපයේ රටවල් වල ඒ කාලේ මිනිසුන්ට වදදීර තියෙනවා හිට්ලර් වද දුන්න විදි හරි පුදුම සහගතා හිට්ලර් මිනිස්සුන්ට වද දුන්න විදිී. තවායි වදදීලා තියෙනවා යකඩ කූඩුුවල මනුස්්‍යයට පැනගණ්ඩ බැරිතරන් සිදුරු තියෙන කූඩුවල මනුෂ්‍යය දාලා විශාල ගහක හෝ නැතං යකඩ කේබල් එක්ක එල්ල නොවර මනුස්සය. කණ්ඩ බොඩ නෑ. තින් ඔර කූඩුයේ මෙහෙම මැරිලෑනවා. ගිජු ලිහිනය උකුස්සෝ සාත්තු ඇවිල්ල කොට් පණපිටින් කොටකොට මස් කෑලි කල්ල කනු ඔහොම වද දීලතියනම් ඉතින් ඔබ දන්නවනේ අසූගනන් වල කලබල කාලවල මිනිසුන්ගේ ඔවුලු එක තැනකාත් එක තැනක ඒ කාලය තරුණ යන්ට දුන්නවාද මේවාගේ දීවල් බණට මේ මනුසුලෝකෙ වද ඔට ය නෝනින් කල්පනා කරන්න ඕනු මනුසලෝකයේ මෙහෙම වදනම් පරලෝකෙ කොහොමඇතිද. සහ ප්‍රාණගාතය කරලා මිනිසු විඳින දුක. ඊළඟට එකන් මිනි ප්‍රාණගාතය කරල අහුවෙලා මනුසෙක් මරලා කෙනෙක් මරලා අහුවෙලා යා හිරේ විළංගිල් වැටිල විඳින දුක අඹු දරුවන්ගෙන් වෙෙන් වෙලා අරේ හිරීට වෙලා ඉදෝන මේ මිනිස්සු මිහින් අසරන වෙනවා ඉතින් ඒවා කල්පනා කරලා තමාම නම් ප්‍රාණගාතයක් කරන්න මිනිීමැරුවක් කරන්න කියන තැනට අර මිනිස්සු විඳින දුකදිහා බලලා එයා කල්පනා කරලා ඉන්ඩෝන කියනු. හොරකන් කරල් අහු වෙලා ඒ හොරකමට දෙන දඩු අන්දිහාබල් මට මතකයි අපි පුංචි කාල්ලය අපි මේ ඉස්කෝලි යන කාලේ ඔය වත්තකින් කවරවරි ළමේ ගමී කවරවරි ළමේ තක්කාලි හොරකං කරලා. ඒ පැතිවල තක්කාල හදන තක්කාල ෝරකංක ලහු වෙලයි ඉඩමේ අනු සයාට ඉතින් ඒවා හරිද වැරදිදදි කල ම දන්න නමුත් මම දැක් ඉස්කෝලය ර දෙනකොට ඒ තක්කාලි ලු පහක් විතරේවාගේ කඩලති බ ඒ තක්කාල කිලූ පහම වේවැලක් ළඟතියාගෙන කඩපු ළමයට කැව්වා. එතකුට මේ මනුෂ්‍යේ කරහොරකමක් කල විඳින දුක ඉතුූට ඒ බලාඉන්න අය ඒවා හරිද වැරදින නීතිය කොහමදු කියර නේීම මේ කියන්නේ. හොරකමක් කල්ල විදින එයා ඒ දඩුවන් දිහා බලන්න ර. මම නම් මේවාගේ හොරකමක් කරන්න කිය හිතන්න කිව්. ඊටවස්සේ මම අහල්ලා තියෙනවා ඔය එක්තරා ප්‍රදේශේකය හරකෙක් හොරකන් කල්ලා එක මනුස්සේ ඊට පස්ස ඒ හරකට ගොඩක් මේ ආදරයෙන් හිටපුඒ ඒ අයිතිකාහරගෙනා ඒ හරක් හොර අල්ලගෙන ලනුවෝක ගැටගහලා කරත්යේ ගැටගහගෙන ඇදගෙන ඇවිල්ලා තියෙනවා ිලෝමිට්‍ර ගාන ඒ කාලෙ උබොහෝ ඉස්සර වෙච්ච දේව. එතකුට ඒ ඒවදි බල්ල එතකුට හිතන්න කෙනවා මමනම් මෙහෙම වැරද්දක් කරන්න නෑ කියලා. වැරදිකාම සේවනේ වගේ දේවල් කර ලහු වෙලා. මිනිස්සු ඉන්ඳ හිරේ විලංග වැටනේවා පවුල් කැඩිනේවා දරුවන්ට මෝන දෙන්නට බෑ අම්මට මෝන දෙන්න බෑ සහෝදර සහෝදරයට මෝන දෙන්න බෑ ඥාතියෙන්ට මෝන දෙන්න බෑ කයි කතන්දර. අද කාලෙවාගේ නම් ෆිස්බුක් කල සමාජ මාධ්‍ය්‍යාලවල නින්දා අපහස කයි කතන්දර පවුල් කැඩිනේවා මිනි මරාගන්නේවා. මේවා දිහා බල්ලා මමනන් හිත්තුවලට ල් මේවාගේ දේවල් ලාවට මමනම් මේවාගේ දේවල් කරන්න කියෙන තැනට එන්න ඕන කියනවා. තුට එයාගේ ඇතින් පවසිද්ධ වෙන්න කෙනෝ. අර මිනිස්සු ඒ පවා කරලා විදින දුක. ඒකේ දඩුවම දිහා බලන්න කියනවා. එක තමයි කියනවා දික්ටදම්මික වජ්්‍ය කියන කාරණාව. පැරැද්දේ මෙලොව විපාක. ඊළඟට ඔයි ළමාල්ලම්පිටි ෆෝන් පාවිච්චි කරනවා. එතකුට අදකාල ගුඩක් ළමයි සියදිවි හානි කරගන්න සහ නීති හමෝට කැඳවන අවස්ථ තියනවා ෝන් පාවිච්චයෙන් ෆෝන් වොලින් වීඩිය කෝල් ගන්නවා පොට යාමහා කර ගන්නවා. වවාගේ නොවේක මේ. සමාජ මාධ්‍ය ජාලයේ තුල සිද්ධ වෙන අනාචාර කටයුතු මුරු කරගෙන. නිතුට මව්ට මෝන දෙන්න බෑ පියාට මෝන දෙන්න බෑ. ඉලන්න ගොඩාකයි විශ්වාසවන්තනෑ මේ හොඳ ඉඳල යාගෙන් අදාල තොරතුරු වැරං ඒවා සමාජ මාධ්්‍යජාලයේ ප්‍රසිද්ධ කරනවා. නින්දා කරනු අපහස කරනවා. එතකට මනුස්්‍යව මේ වෙනස් වෙන අද පනදෙන්න්න හිටිය ඇට හිට වෙන ගොට ආයම වෙනස් කෙනෙක්. එතකුට මෙයා කල්පනා කරණ්ටි කියෙන ඕන මේවාගේ දේවල් වෙලාතියන ඒ නිසා මගේ අතින්න්නම් මෙහෙම දෙයක් වෙන්න දෙන්න මට මේ මොනොත් මං කෝමද මෝනදන්න. තමාජය කෝහොම දෙන්න අනාගත පරපුරට කොහොමද යන්න අපේ පවුලට දෙ මවුපියන්ට ඥාතීන්ද කොහමද මං මෝන දෙඩ වෙන්. මේවා හිතල්ල තමන් වැරදි නොකරන්න කියනු. බොරු කියල බොරුකීමේ හේතුව නිසා විඳින දඬුවන් බලන්න කියා. ඊළඟට සුරාපානේ නිසා සුරාපානය කල්ල වෙච්ච වින්නහය බලන්ඩ කියනු. බීල ර්ඩුවනේවා නින්දා පහසයනඒවා අකට යුතුකන් කරනේවා. ඊළඟට හිරේවිලංගී දඩුවන් වලට පත්ව නේවා. ඒවා දිහා බල්ල වැරදි නොකර ඉන්න කියනු. මමනම් මේවාගේ දෙයක් කරන්නේ නෑ කියන. ඔන්න මේ එනිසා දෙන් ඔන්න ප්‍රවෘති බලනයට දෙැ ඔය නිවස් එක්ක මින්න මිනිස්වන්නවාන. දිින් යෝනිසෝ මනසිකාරී තියෙනවන ඒක නිමිත්තක් කරගනි. මෙන්න අද කාලි තියෙන දඩුුව. එක ඒක රටවල් වල තියෙන දඩවා. ඒව දිහබල්ලා මෙන්න වැරදි කරන අයට තියෙන දඬවා. මගේ අතින්නම් මෙහෙම වැරද්දක් වඩ දෙෙන්ඩ දෙන්න හොඳ නෑ කියලා තමන් වැරදි නොකරන්න කියන. ඇත්තටම ඔය දිට්ට දම්මක. වජ්‍ය කියන කාරණාවෙන් ගොඩක් මිනිසු පව කරන්නේ. දෙන් හෝ සත්තු මැරීමම් හොරකං කිරීම වැරදිකාම සේවන්නේ බොරුව සුරාපාන ඔයවාගේ දේවල් අදකාලේ මිනිස්සු නතර කල්ල ඉන්නේ බහුතරයක් ඉලන්ට පිටරටවල්ල්ල හෙම ඊට සම්බන්ධව දුරාචාරවල් නතර කල්ලා තියෙන්නේ මිනිස්සු පිම්පව් විශ්වාස කරලාද එහෙම නැත්තන් දඩුවමට තින බහිද. දඩුවමට තියෙන බයට ඊළඟට මා ළමා ප්‍රචාර ස්ත්‍රීදූසන වංචා මේ ඔක්කෝම ගොඩෝදුරට අඩුවෙනවල අඩුවෙන්ට හේතුව දඩුවමමයි. දඩුවම කියල එකක් මේ ලෝකේ නැත්තා ඒ දඩුවන් දෙනේ වයා දැකලා නැත්තා දඩුවම ක්‍රියාත්මක වෙන්න නැත්තා මීට වැඩිය සිද්ධ වෙන දෙැන් අපි ඇදම ගඟ උපමා වායසිහි කරන්න. ගැන ගඟට අත්තප පාත්වලා තියෙනවා ගඟ ගහ ගැකිය මනසේ කත්වය එල්ලුනා. විදුට එල්ලුනාට එල්ලුනාට බලාගින්න මනසිකින මෙ අත්තේ එල්ලි ලයිකට කූමේ ගංගේ පොඩ්ඩක්ව තිසර හට යන්න නිකිය. නමුත් එයා එල්ලි ලයින්න එකත් අත්තැරය නම් කොයිවිතරම් පහලට ගිහිල්ලල්. අපි කියනවා මෙච්චර අප බාණමේච්චර බානා හදී. මෙච්චර රටේ නීතිය තිීදී මෙහෙමත් අපරාධ වෙනවනී කියලා අර නීතිය ධර්ම දේශනාද දෙවල් තියෙන නිසායි මෙහෙමවත් කොන්ට්‍රල් එකක් තිය මේවාත් නැත්තම් මේක ගහගනයා ඉති ඒ නිසා ර එහෙම එකක් තියෙනවා ඉතින් බුදුරජන් වහන්සේ වදාල ඔන්න සම්පරායක වජ්්‍ය මේ දිට්ට ධම්ක වජ්‍ය සම්පරායක වජ්‍ය කැන පරලෝබය පව්කරන මනුෂ්‍යයා මරණින් මත්තේ උපදින ලෝකය නිරේ උපදින හැටි තිරිසන් ලෝකයේ උපදින හැටි ප්‍රේත ලෝකවල උපදින හැටි දුකිත අසුර නිකායවල් වල උපදින හැටි බලන්නෝ කියන. උොන ඕක කාරණාව කියනුට සීපත් කරන්නනු ලඟදින් විච්ච සිද්ධිය එකයන්නේ මේ වයසක කෙනෙක් මේ ලෙඩඇන්දිීඉද්දං දැන් මැරෙන්ට පනාදිනකොට ගෙදර කට්ටීතින් වට වෙලා ලොකුවට වටේට හියෙන් ගැසට් එක දාලා පිරිද්ධාල්. ඉති අරල් ඉඩායි කන්ද කනගාවටම කළ ඉඩා කෑගල වහපා වහපා මට ඕන පිරිතන්නේෑ මට ඕන පිරිතන්නේෑ. එපා එපා මටනම් පිරිත් එපා කිකේ කෑගවිල හහිදදි මරුණු තුටයටට මනුසුලෝකයේ අවසානයාගෙන් කියවිච්ච පිටවිච්ච වතන තමයි ඔය පිරිත එපා. මටනම් පිරිත් එපා ඕක නම් මට අහන්න එපා මටන්නං ඔවා හන්න බෑ නවත්තපං ඕක පිරිත් එපා ඕ තමයි අවසාන්ටි කියවුණ. මෙයා මැරුණ අදදවශධානය මේ පූජා කළ දැන්ඒ ගෙදරයගේම කෙනෙක් ගැන්ගට ආරුඩ වෙනවා අන්ද්‍රනවා වැල්ලපෙනවා මේ ඒ ගැන දන්න කෙනෙක් මාතකයි විස්තර කිවවා අන්න්නස බලන්න මෙන්න මෙහි වෙලා තිෙනවා කියලා ඒ වැලපෙන එක තමයි පිරිත් ඇහෙන්නෑදැන් ප්‍රේත ලෝකයේ. දැහාමුදුරු හදදවසේ බණ කියනවානේ බණ ඇහෙන්න. මේ ප්‍රේතාත්ම ලඟ ඉන්නවා. බණ ඇහෙන්න නනිත්‍ය ඔක්කො මහනවා කුසයේ කචකචේ ඇහෙනවා. එක එක මිනිස්සු කෑක ඔස්සං ගහනවා බණ ඇහෙන්නේ ට මෙ පිරිත් මන්ඩ පගහල් හාමුදුරු පිරික් කියන දැම් ප්‍රේතාත් මේ පැත්ත බලනවා. හර පිරිත් මණ්ඩ හාමුදුර කියන පිරිත් ඇහෙෙන්න. ඉතින් අන්ඩනවා කියනවා මට මේ මෛත්‍රී බුදු හාන්දුුරෝ පහල වනත් මට පිරිත් අහන්ඩ බැරිවෙයිද මට බණහන්න බැරිවේද කියලා අඩ නොවලු අර ප්‍රේතා ඉතින් ඒ නිසාදමන් කල්පනා කළ අර බලන්ඩ මනුස්ස ජීවිතයේ අර ොදට ඉ්දීම් පිරිතක් අහලා තුනරුවන් සිහි කරලා එහෙම හැඟීමක් නැති කෙනෙකුට අවසාන බුදු පිරිම මෝණට පෙන්නලා පිරිත් ලං්‍රට කණට කල්ව දාලා. ඒ මිනිස්සු කොහොම කොහො මැරෙනවද දන්නේ. මොන හදහසින් මැරෙනවද දන්නේය වගෙන්. අපි ඇද බායිරෝ ඉන්න මනුත්සය එහෙම කලාට. දෙ බුද්ධ කාලනම් මැරෙන වෙලාවෙ පිරිත්තාට අහලා සුගතිය කිය දැ ලංකාවේ තින්නවා ලංකාවේ ග ගැල්ලකින් මෙ හරක් පිකරංයාවට එක ගවේ වැටිල අතපය කැඩිලාඒ ගවයා මෙදාලා ගැල්කාරයෝ ගිල්ල මේක දැම් බේරගඩ බෑයි කියෝ නොකා නොබී යෝම ඉන්නකුට ගිජු ලිහින ඇවිල්ල සතා සවපාව ඇවිල්ලා හර වැටල ඉන්න හරක කනුව කිය නවා නමුත් හරකට පනතියනවා මතකගැටට තල්ලගුරු වෙහරරි දම්මදින්න මහරහතන් වන්සේ හෝ මලීදීවෝ මහරාතන් වනාසිය හෝ ඒ උතුන් රහතන් වන්සනම කොතනින් වඩිනෝ. මේ අර පනපිටි සත්තු මස් කකායින්න නමුත් පනතියෙන මේ සතාට පිරිත් පැෙන්ටිකක් කියහලා මද්ධරමයක් සයිජ්්‍යහනා කරනු. අර හරකා හාගෙනන. එහෙම්ම මැරුණ දෙවියන් අතරන වේ. ඒ ගමය මේ පැදිල ඒ ස්වාවින්නාන්ස නඟව මහන වෙලා පසිරහත් වෙනවා. ඉදින් මේ එහෙමෙක්කුත් ෝනා. සමහර වෙලාට ඔයවාගේ දීවාල් ලහලා. ඊලන්ට අර වවුලං පිරිසකට බුදු බණ පද කියද්දී සතිපට්ඨාන සූත්‍රාධි සූත්‍ර වවුලු පන්සියක් අහගෙනින්වා ස්වාවින්න්නාන්සේ නමක් සජ්්‍යයනා කරනකොට ඒ වවුලු පන්සියම, ගේ හදදිසි ගින්නක හරි මොකින් හරි මැරිල ඒ ගමීමම ළමයි පන්සියක්වවෙල ඉපදිල ඒසාවන්ස ළඟ හන වෙනවා. රහත් වෙන ලංකාවේ. ඉති ඕවාහලා වඩ ඇතිවඔය මැරෙන අයකිෙට්වෙන මැරනාසන්න මොහොතේ පිරිත් කියන එක හෝ දානක හෝ සමයිට කරනව ඇත්තිම හරියට දන්නේ. නොමු තරවාගේ සිද්ධිත් වෙනවා. ඒකන කියන්නේ මේ ඇහෙනදේ යහපත් පැත්තට හෝ යහපත් පැත්තට ගන්ඩ තමා තුළ යෝනි සොමනසිකාරයක් තියන්න එබැයි ඒනිසා දැන් ඔයාලොවෙල් එඩ්ඩු සම්බන්ධයෙන් කටයුතු කරනකුට මේ ලෙඩා සුගති ව ඕ ලෙඩා සුගතිය යවන්ට ඕන කියලා කනපුපුරන්ට කනලඟ පිරිත්දාන්න එපා ඒ ලෙඩා ඒකට දක්වන ප්‍රතිචාරය ගැන අපි යංකිසි සංවේති බව තියෙන්න්න ඕන මැරණෙන් මත්ත්‍ය ඔයවාගේ උප්පත්ති තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මරණින් මත්තේ නිරේ විඳින ද තිරිසන් ලෝකෙ විදින ද ප්‍රේතලෝකය විඳන ද ගැනසිහි කරන්න කිව්වා කල්පනා කරන්න කිවෝ. ධනට ආසාවෙලා මැරිලා ඒ නිදංවලම මීෝ වෙලා ඉපදිනවා ඒ නිදංවලම සරපය වෙලා උපදනෝ ඊජලන්ට ගෙවල් දරවල්ුවලට ආසාවෙන් මැරිලාපහු එනැ හැති. බ දරුවන්ට ආසාාව මැල් ඇඟවල්ලට එන හැටි මේවා කල්පනා කරන්න කිවෝ. ඉතින් කල්පනා කරලා මරණින් මත්තේ ඉප දෙන ලෝකයේ ගැන කල්පනා කරනකුට ඔන්න පරලෝට බයහිතලා වරදින් වලකිනොට. ඔය දික්ට දම්මක මේලෝව පාපේ විපාකත් පරලෝට පාපේ විපාක යන හැටිත් නුවනින් විමසන කෙනා පවු් කරන්න නැතුව ඉන්නවා කෙනෙක කැමැති වෙන්න කිවූ. එහෙනම් ඔබ බලන්න ඔයාල තුලිනුත්. කපි කවුරු තුලිනුත් තියන් වැරද්දක් වෙලා තියෙනන ඒ වෙලාවේ. අපි අපි කරන වැරැද්ද අහෝනොත් මොනවද මේ ලෝකෙ දෙන්න දඩුවන් කියලත් කල්පනාවටාව නෑ. මේ කරන පාපේ මැරුණට පස්යාවවුතු. ි නිරේ අන්ඩ විඳව්ඩ වී චීනිකත් අපේ කල්පනාවටාවනෑ ඒ නිසාමයි අපේ අති යම් දුෂ්චඩිතයක් වුණාාවන සිද්ධවෙ ලතිී.හඳට කල්පනා ක ලබලා. ඔන්න තමන්ගෙන් වෙන පව් නතර කරගන්ඩ අකුසල් නතර කරගන්න කැමිති කෙනෙක් ඉන්නවන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යට ක්‍රමයක් දේශනා කලා. ඒ තමයි මෙලොෝ විඳින්න දඩුවන් පව් කරලා විඳින දඩුවන් පව් කරල මනිසුන් විජීවිතයට වෙච්ච වින්න ැහැය සිහි කරන්න කිවවා. එකකොළ මම නම් වැරදි කරන්න නෑ කියල හිතන්න කෝ. මැරිල යන ලෝකෙ ගැන හිතන්න කිවෝ. මමනම් මේවාගේ පවු්කරගහගන්න නෑ කියලා හිතන්න කිෝ. ලේසි නෑ ඉ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහටද මේ ඔක්කෝ මහනසි කාර. එක බුදුරජාන්ේ වදලි. සම්මාධීට්‍ය උපදීන්න වෙන හේතුවන් නෑකිව මේ යෝනිසු මනසකාරයත. එතුට ෝොනිසව මංසකාරේ තියෙන කෙනා තමයි මේවා මේ විදියට කල්පනා කරන්න. යොනිසු මනසිකාරේ නැති කෙනා මේවා කල්පනා කරන්නේ. කොච්චර මිනිසින්වද පවට බය අනි අපායයි. පවකලොත් අපායයි. කියන කර්මය, ඒ වගෙන හොඳට පවට බය මිනිස්සු අද තින්නවායිති. නැත්තටම සමාජයේ සම්පූර්ණයම අපිට හෙම පිරිහිලා එහෙම කියල කියන්න බෑ මේ මිනිස් අතරන්නවා. හොඳ මිනිස්වන් පවට බය මිනිස්වී න්න දඩුවමට බය මිනිස්වී න්නවා. ඊට පස්ස බුදුරජාණන් වහන්සේ තවත් කල්පනා කරන්න ක්‍රමයක් වදාලා. ඒ දමයි අත්ථ අධිපති තමාව අධිපති කරගෙන මේ පවෙන් වලකන්න කිව්වා ඒ ඒකටගෙන අධිපති ධර්ම කියෙලා අත්තාධිපති ලෝකධිපති දම්මාධිපති දැවොන ම එක ක්‍රමේකට මේ දේශ නවකරගෙන යන්නේ ඒක ඔබට තේරෙන් ඕනේ ඒ තමයි අපි මනුස්්‍යෙක් සුගතියේ යන්නේ හෝ පවු්නොකරන්නේ හෝ ඒකට එක්කම එක හේතුව තමයි සම්මාධීට්‍යය මනුස්්‍යෙක් සතරාපායයන්නේ හෝ මනුස්ස ගැතින් පෞු්කිරෙන්ට හේතුුව මිත්‍යාදෘෂ්තිය. එතකොට සම්මාධිට්්‍යය උපදන්ඩ වෙන හේතුවක් නෑකවා යෝනිසුමනසිකාරය තරම්. මිත්‍යාදෘෂ්ටි උපදට වෙන හේතුවක් නෑකවා යෝනිසුමනසිකාරය තරම්. ඉතුට යෝනිසු මනසිකාරයකිී කෙලෙස් ගෙවෙන්ඩ පවු් නැතිවෙන විදිහයට කල්පනාගරන්න ක්‍රමි. අන්න ඒ ක්‍රම කිහිපයක් තව මේ කියාගෙන යන්න. එක ක්‍රමයක් බුදුරජාන් වහන්ස වදාලා වජ්්‍ය සූත්‍ර දිට්ට දම්ක මේ ජීවිතයේ වැරැද්දක් කරලා ඒක විපාකයයි විඳන විදි. බලලා හිතන්නකූ. මම නම් මේවාය කරන්නේ මටත් ඔයවාගේ විඳීදවීචය. ඊලග ක්‍රමි තම සම්පරායක මැරුණට පස අපා ඉපදින විස්තර ඒවාහලා මරණින් මත්ය උපදින ලෝක ගැන හලා මං මේ කරන්න කියලා මටත් මැරිල ඒ ලෝකෝවට යන්න වී කිය. ඔන්න එක ක්‍රමය. දෙ ඔන්න තව ක්‍රමයකත් තියෙන අධිපති ධර්ම අත්තා අධිපති ලෝක අධිපති දම් අධිපති. අත්තා අධිපති කෙනෙ තමාන් අධිපති කරගෙන කෙනෙ මට මේක සුදදු සුනෑ දැම් මට වයස මේවාය කෙනෙ මන්දෙන් තලත් තෑනිි කෙනෙ මට මේක කරන එක සුදදු සුනෑ අපේ මේවාගේ පවුල්ලක කෙනෙක් මෙහෙම කරන එක සුදුසුනෑ. මේවාගේ අම්මා මේවාගේ තාර්ත්තා ඉන්න. මේවාගේ දෙමවපියන්ගේ දරුවෙක් කි්ලිට අපි මේ කරන එක සුදුසුනෑ. තමන්ගේ තානතුර ගැන ම මේවාගේ රැකියාවක් කරන මං මේවාගේ පාපයක් කරනෙක සුද්දුසුනෑ. මන්දැක් අම්මා කෙනෙක් මන් දැන් තාත්තා කෙනෙක්. මේක කරනෙ එක සුදුසුනෑ. කිය මට මේක සුදුසු නෑ කෙල හිතන්නකො. භික්‍ෂුන් වහන්සේ අට වදාලා සංසාරදුකින් නිදහස්වෙන්ට ඕන කියලා පැවිදිෙන්ඩාපු මහනුන් වහන්සේ නමකට මේක සුදුසු නෑ කෙල හිතන්නකෝ වැරදි වෙඩක් කරනයක. අන තමාව අධිපති කරගෙන මට මේක සුදුසු නෑ කල හිතලා වරදිින් වලකනෝ. මේ ඔක්කොම කල්පනාවත් එක තියන්නේ. ඊළඟ ක්‍රමේ තමයි ලෝකාධිපති ගැන මේ කවුරුහරි දැන ගන්න පුළුවන්. මේක කාටාරි අහුවෙන්න පුළුවන්. හිත් දකින දෙවිවරු ඉන්නවා මේවා වහන් කරන්න බෑ කියලා අ ලෝකයාට බයි වැරදි පව් නොකරන්නවා. ඉළන්න දම්වාධිපති කියන ධර්මිය ශේෂ්ඨ කරගෙන මේ අකුසල් දුරු නොකට දුරු නොකොට මට නිවන් දකින්න පුළුවන්ද සසරදුකින් නිදහස් වන්න පුළුවන්ද මේ පව්දුරු නොකොට මට ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද කියලා කල්පනා කරන්නකිවා අන්න ඉතකොට පව්වලින් වලකන්න පුළුවන් කිව. ඇතින් මෙහෙමයි පංවතුනේ මේ තමයි මේ ජීවිතයේ උගගටිතඥු ගැන ධර්මය වහා අවබෝධ කරන විස්තරවාසයන් දේශනා කලාට පස්සය අවබෝධ කරන ධර්ම හොඳට මනසි කාර කල්ලා ධර්මය අවබෝධ කරන. ධර්මයේ අවබෝධ කරන ලෝකයට මේවාගේ ධර්මයේ දේශනා කරපු ගමන් එයාලා තප්පරේට අවබෝධ කරන. වරදින් වලකනව. පොඩි දේ ඇති වරදිින් වලකින්. දෙැන් ඒකාලේ සමාරාතන් වහන්සේලා පෞකරණා ඉදිරියට නිරේ පෙන්නලා තිනොබල මේ ලෝක අන්ඩද. එ පමණකින් යාලා වැරදින අතර කල්ලා පැවිදිනවා රහත්වෙනනම්. සමහර අයට වෙලා තියෙනවා නිරින් ගිනිපුරක් කරම් පෙන්නලා තියෙනවා. දැ ඔය පෙර වැද්දෙක් වෙලා හිටපු කෙනෙ මහන වෙලා බෑ කෙල හිතනවා සත්තුමාරුපියයෝ මතක් වෙනවා. ගෙදරයන් හදනොට කි්වෙන් කමන්න යන්ද හැබැයි නිරයාත් එක්ක යයේ යන්නේ කියලා. ති ආරාම හිටපු සාමනේයට හාමුදුරුව කෝටමක අම ගස් අමු දරගේන්න කියෙන. දරගෙන ලොකු ගොඩක් ගෙහෙෝ අර රහතන් වහන්සේ නෙරෙන් ගිනි අංගුරු පුපුරක් අබෑටයකවක් ගිනි අංගුරු පොපුරක් ගත්ත නෙරේ ඇරං අල දරගොට ගෙහුරම කහපු ගමන් අල් අර දරගොඩ තිබ්බ දැනන් නැතුවෙලගිය තිබෝය අබෑටයක් තරම් ගිනි පොපුරක්ව නිරේ නිරේ ගිනි ජාලා කොහො ඇති දෙකෙල් ඉදා ඉඳල ඒ සාවිනාන්ශේ අරක් සිවරු ඇරලා යන්න ඉටපු සාවිනාාහන්සේ භාවනා කලා තියන්නේෙ මේ වතුර අගල වතුර අගලේ වතුරු අගල සක්මං කල්ල තියෙන පිදුරුවලින් දරනුවක් හදල ඒක වතුර ඔබල ඔලු තියාගෙන සක්මං කල්ලා තිෙන වන්සේ අරහත්යට පත්යෙනවා අරහත්වයට පත්වෙල කියෙන ෑ ආාත්‍රය ගෙවෙනතු වතුරේ සක්මන් කලා තෙත්කරපු පිදුරු මිටියක් කොලු ඉතියාගෙන දරනුවා. මං එහෙමයි වීරිය කළේ මං ගෞරවෙන් මගේ ශාස්තරන් වහන්සේ ඇසුරු කළ. ම මේ සියලු අකුසල් ප්‍රාණය කලාකය උන්වහන්සේ උදන් අන්නනවා රහතන් වහන්සේ. ඉතින් එහෙමත් අර නිරේ බය දැකලා අපිට තින අපාය බයකක දැනෙන්නේ වන්නේ දෙ අදකයාලෙයි සමහරයට ගති නිමිති ගින්දර පේනවටතා. නිරේ යම පල්ලු ඇදගෙන යන අවස්ථා සමහියට පේනවා කොළ ආය පිය විසිහේනවා ඇතින් පරවණ විදියටම ඉන්නවා. අපායගෙන ගානක් වත්නේ. අද අපය ගෙන ගානක් වත්නේ. පැබැයි මෙමේ ගත්තයෙනවා. දෙන් ඔබට මතකරද මීට කාලෙකට කලින් බියකරු සසර කියලා මේ චිත්‍රපට අපයෙන්නවා. එක ඇත්තටම විච්ච දෙයක් එකැන්නේ පොඩිකාලෙ වැරදිකාම් සෙමණය ඉදිලා ඒ විච්ච වැරද්දකින් එයා නිරේටි ගිහිල්ලා. ඒ නිරේටි ගිය විස්තරයේ යන්කිසි භාවනායෝගගෙක් දැකලයි විස්තරය සම්පූර්ණය කියපු විදිර තමයි චිත්‍රපටි හදලතියන්. ඊට පස්ස ඒක දැකලා ඒක දැකලා පව්වලින් අකුසලින් වැළකිච්චයේ ඉන්නවා. ඒගැන්නේ යෝනිසෝ මනසිකාරය ඇත්ති. ඒ නිසා වාද විවාද නිින්දා පාස කලාටමසු නිරේ ගැන්න තිරිසන් ලෝකයේ ගැන්න ප්‍රීත ලෝකය ගැන්න සැබෑ විස්තර මේ මිනිසුන්ට අහන්ඩ සැනස්වීමේ වාසිඇත් තියනවර යෝනිසෝ මනසිකාරී තියෙනයට අයුනිස මනසකාරි තිය යිසනම් හොදක් කිවන් අරගකිවත් එවුන් යන පාරු යනවමයි. ඉතින් ඒනිසා මොනොහරි ක්‍රමයකින් අර අකුසල් ගෙවෙන විදදිට කල්පනා කරන්න ඕන. එතකට තමයි යෝනිස මනසිරයකයනික වැඩ කරන්න ගන්නේ.ඉති ඒකන ඔයාල්ට මතගඇති ජාතකතාවක තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ඉස්සර විච්ච සිද්ධිය තක්ෂසිලාවේ ශිතෂි ඔක්කෝම දක්ෂයි. දුට තක්ෂ සිලාවය ආචාර්වරයාගේ දියනිය රූප සම්පන්න දියණයට සුදුසුව කලවයසෙනකුට දක්ෂ ශිශෂ්‍යයකුට රවා කරලා දෙනයක ඔවුන්ගේ සිරිතයි. නමුත් ශිෂ්‍ය ඔක්කොම දක්ෂ නිසා ගුරුවරයට හිතාගන්න බැරවුණ දුවදැ දෙන්න කාටදකය. ඊට පසේ ශිශ්‍යෝ රැස් කරල කිව්වා ශිෂ්‍යවරුණ මේ මාගේ දියණිය වෙනුවෙන් විශාල උත්සවයක් කරන්න මම කැමැත්තින්ඉන්න. මට ඒකට ඔයහලකින් උපකාරයක් ෝනෙ එක ම ගුරු පන්ුරක් විදිරිට හිදනවාකය මොකක් දාචාරයනකෝ කාටවත් කියන්නතුව කවුරුවත් දන්නතුව හොරරහසි මට රත්තරං ආභරණයක් ගානය ගෙනග දෙන්නකෝ මොනහරි රං ආබරණ මේ උස්සවේට. ිස්සේ ක්කෝම ෙල් ෝලට ිහිල්ල ඔන්න රං ආභරණ ගෙනව ගෙනා විදියට ඒ වගේ නම් සටන් කල්ල වෙනම තැන්පත් කල තිබ. එක සිස්සයෙක් ගෙනාවෙන. ඉට පස් ආචර්වරයානු ඇයි ගෙනවෙන ඇති. ඔබතුමා කිය පවිදදියට මට එක ගණ්ඩ දෙැරවනා කියෙවූ. ඒක ව ඔබතුමාක වනේ කාටවන් නොදැනින්ට කවුරුවත් දන්න ඇති විදියට හොරරාසනයක ගඩිකයව. ම කල්පනා කලාා කලාකව එහෙම ක්‍රමයක් මට අවහුන්නේ කිවෝ අම්මලතාතල නොදැන ගත්තට සේවක දෙසිදාසයන් නොදැන ගත්තට ම අවසානි මගේ හරද සාක්ෂිය හරි දන්නවවානැකිව් මම් මේ ගලාකව. ඉතුර මට අමතරව මගේ හරද සාක්ෂියත් දන්න නිසා තවක්කෙනනි දන්නවා මට හොරකම කරන්න බැකිව්ව කාටුවත්තුොරරි ප්‍රීතිීපුත්‍ර ප්‍රීතිකවා උ ආචාරයට බොහෝ ප්‍රීතියතු වුණ. අර ශිශ්්‍යෝ කැඳවල උ එගෙන අපේ වයි අයිටම දීලා. දීනී විවාකල්ල දුන්න සීලොවන්ද ශස්්‍යයාට උබතමයිමං හොයපු කෙනාක. ඇත්තටම ලෝකයේ අපි සමට මිනිසු මැරෙන කල් එයාල කරපු දවල් තමන්ගේ අම්මතාත්ත දන්නේ බිරිඳ දන්නේ ස්වාමීය දන්නේ දරුවු දන්නේ මේ මුළු ලෝකෙම මේ පෙනෙන මිනිස් ලෝකේම කිසිම කෙනෙත් දන්න ඇති විදියට අපි යතින් එකිනෙකාතින් යන්ගෙති වැරදි අඩු පෞඩු වෙලා තියෙනවා ඒට අපි අපිම දන්නවන්නේ. තාවන්ගේ හරද සාක්්‍යය දන්නවන්. ලෙඩායන්ද වැටිල්ලා මැරිල්ලා උුඩුපයන්ද තට ලෙඩාඇදේ වැටිල හින්නකොට කාර්්‍යකද වැටල එන්නේ හරදසාක්්‍ය. කවරු ගොරපුයි වද පේනෙ. සාක්ෂය සට අහ වල තියනේවා මතාක් වෙන්නේ කවුරු කරපුය වද හරිද සාක්ෂි තියනේවා ඉදි ඒ නිසා මේක හොර රහසිමයවා කරන්න බෑ ති මේවා කල්පනා කරන්න ඕන දෙ මම කරන දෙ මේවා කල්පනා කරලාම හරද සාක්ෂි අපට කවදහරි වද දෙී කියන තැන පාපෙන් මලකින්ඩ කියන එක තමයි බුදුරජාණන් වන්සි දේශනා කරන්න. මේ විදිර කල්පනා කරල කල්ල කවුහරිි කෙනකුට වරදින් අත්මිදන්න තිබුණු ඒකනන් මුත්තුම්ම වාසනවා. වැරදි නොකර ඉන්නේ ඉති අර මාර්ග පලාවබෝධය නිළඟට ඒවාගේ බුද්ධ ශාසනයෙන් ගන්ධ තියන මහා වටිනා මානික්‍ය සම්පද යාට දෑතට ඒ මහොතේ ඒේලා නොලැබනක් මේ බුදු කෙනෙක්ගේ ධර්මයට නඩත්තු වෙන පම් බල්ලය කුසලය යම් දවසකෝයි ධරමයම ඔබව නිකලෙස් කරවන ධරමය අවබෝධ කරනගෙනෙ බවට පත් කරනු මොකද ඔබ ධර්මයට නඩත්තු වෙච්ච කෙනෙ ධර්මය නිසා හික විච්ච කෙනෙ ධරමයෙන් පිහිට ගත්ත කෙනෙ ධර්මයෙන් පාලනය විච්ච කෙනෙේ ධර්මය නිසා සංසින්දුන කෙනෙ ධර්මයට සවන් දෙන කෙනෙ ඒ ධර්මයට බොහෝ කෘත ගුණ තියෙනවා ඒ ධර්මයට නඩත්තුවෙන පාලනෙවෙන ධර්මය කරා පැමිණිවෙච්චි කෙනා චත්තං මහන්තන් යථාවස්ස කාලෙ ඒ ධර්මයේ නැමැති කුඩේ ඇතුළට ආපු කෙනා තෙමන් නැතුව ප්‍රැකගන්න වගකීම දහම් චත්්‍රරය ගන්නවා. ය බේරණ වගකීම ධර්මය ගන්නවා. හැබැයි අපි ධර්මය තුළට යන්නවා. අපි ධර්මය තුළට යන්නවා. ධර්මය තමයි වැරදිින් අත්මිදීම් ඉවසීම කරුණාව මෛත්‍රිය දයාව පිම්පව් විශ්වාස කරන එක සීලය සමාධිය ප්‍රඥාව, ශාන්තිය මෛත්‍රියය මේ තමයි ධර්මය ශ්‍රද්ධාව, සීලය, ශෘතය, වීරිය, සතිය, හිරී යොත්ත අප ලැජ්ජාබාය මෙෝහම ධර්මය. ඒ තුළට අපි ගියොත්තේම යා වගකීම ගන්න තෙමන් නැතුව කෙලෙස් වැැස්සිෙන් තෙමන් නැතුව ආරක්සාකරණ එක. සසර දුකෙන් අපි නිදහස් කරන වලකීම ධර්මෙන් ගන්නවා. තින් අපිට තියෙන අපි අරදුර ඉඳලා ධර්මය දිහා බලාහිඉන්නව මෙහෙම. අපි තෙමෙනවා කුඩේ අතන තියෙනවා ඕකයි අපිට විච්චදී. නමුත් අර කුඩේට අපි මෙහෙම වැඳවැඳ ප්‍රසංසාකර කර ඉන්නවා ඉතින් අර කුදේ සේෂ්ට අයි කියය ඉති කවුරු කවුර හරි මේක ඇතුටට ගියොත් හරි. ඉතින් ඒ නිසා අවසාන වන්සයෙන් අපි සිහිකරන තව කාරණාව ඒ තමයි පාටි බොහෝග කිය අංගුත්තනනිකයි සූතර දේශනවතියෙනවා අගුතනනි කයි දෙකේ. දුරජාන් වහස වදාලා චතුන්නම් භික්වේ ධම්මාන නත්ති කෝචි පාටි බොෝගෝ සමනවා බ්‍රහ්මණවා දේවෝවා මාරෝවා බ්‍රහ්මවා කෝචිවා ලෝකස්නින් පින්වත් මහනන ඇපවෙන්ඩ බෑ මේ ලෝකයේ ඉදිවියම් මරුම් බමන් සහිත ලෝකයේ කිසිම කෙනෙකුට ඇපවෙන්ද බෙරි කාරණ අතරත්වයනවා. ම මේ කාරණාවයි කියන්නේ යෝනිසව මනස කාරය පිණස්ස. කල්පනා කරන්න මෙිහි වචනනුත් හැදෙන කෙනෙ දී. ජරාදම්මන් ම ජීරති නත්තිකෝචි පාටි බොහෝගෝ සමනෝවා බ්‍රහ්මණවා. එතියන්නේ වයසට යන සත්වයා වයසට යන්ටනම් එපා කැ මෙයා වයසට යන්න ඇතුව මං තියාගන්නවා කියලා දෙවියන් මරුම් බබුන් සහිත ලෝක සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ කිසි කෙනෙකුට වය සිටයනක වලක්වන්න පුළුවන් කියලා ඇපවෙන්න බැකවෝ. ලෙඩවෙන සත්වයා ලෙඩවෙන් ඇතුව තියාගන්න පුළුවන් කියලා ඇපවෙන්න බැකිවෝ. මරණයට පත්වෙන සත්වයා මරණයට පත්වන්න ඇතුූ තියාගන්න පුළුවන් කියලා ඇපවෙන්න බැකවෝ. කෙන මං මොව මැරෙන්ට දෙන්නේ. දෙවියම් මරුම් බමුන් සහිත ලෝකෙ කිසි කෙනෙකුට ඇපවෙන්න බැකිවෝ. ඉතින් ඒ ඇපවෙඩ බෑ කියලා අවස්ථා කියීක ඔප්පුඋුණාද මේ ලෝක සංනිවාසය ආරම්භීදලාම සත්ව වයසපයනෝ ලෙඩවෙනවා මැරෙනු. ති කිසි කෙනෙක් ඇැප වෙලා නෑන කිසි කෙනෙක් වල්කීම භාරරන්න ෑන එහෙම වෙඩ දෙ නෑ කියලා. ලෝකයේ පහළ වන තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වයසටි ගියල් ඉඩෙවුනා පිරනුම් පැෑ. නිසා අපේ ජීවිතවල මිනිස්සු මේ වයසට යනක ලෙඩවෙනක පිළිකා හැදන සීණි හැදනක පැසර හැදනක මේ ඔක්කෝ මනුසයන් ලෙඩවෙන වභාවිින්්යොපතයි. මැරණක අපේ ඥාතින් මැරණක ප්‍රියමනාපායි මැර මේ ලෝක ස්වභාවි්යුක්තයි. මේක තමයි ලෝකයේ ස්වභාවේ කියල හිතට ගන්ට වටිනවා. යානිකෝ පනතානි පාපකානි කම්මානි සංකිලේ සිකානේ, පෝනෝභාවිකානි. මේ යං වෝ පාපි පාපකරමතියෙනවා හිත කෙලෙසෙන පුනර්භාව ඇති කරන සදරහානි දුක්ක විපාකානි. මේ බොහෝ කරදර සහිත දුක්විපාක ඇති කරන ආයතින් ජාති ජරා මර මරනිිකානේ. නැවත නැවත ඉපදීපෙදි මැරිමැරී යන්ත, ු දෙෙන පාපකර්ම තියනවා. තේසං විපාකෝමා නි්බත්තීති නත්තිකූචි පාටිබෝගෝ සමනවා අබ්‍රාහ්මණවා. මේ පව්කමේ විපාකනං බට එන්ඩ දෙනෑ. මේකෙන් දුකක් නම් උබට වෙන්ඩ දෙන්න කියලා පවක් කලාට පස්සේ ඒකේ විපාක එන්ඩ දෙන්න නෑ කියලා. මේ ලෝකයේ දෙවියන් මරු බම සයිත ලෝකෙ කාටවත්. බදුරජන් වන්සුව වදාලා ඇපවෙන්න බැක. මේ නිසා අපේ අතින් වැරද්දක් කඩුපාඩුවක් ස සිද්ධෝ නොත් එහෙම පවුකන් සිද්ධ කොල්ොත් එහෙම අනිවාරයෙන් එකින් දුක එනවා දුකමයි අනිවාරයෙන් හුරුම වෙන්නේ අපි කාටහරීරිසියා කරො තරහගත්තොත් වෛර කළොත් එකන්නන් දුකමයි උපදින් ඒ දුකක් එන්නෑ කියලා කෙනෙකුට කියන්න පුළුවන්න උපන්සත්වය මැරෙන්නෑ කියලා එයා රැප වෙන්න ඕන. ලෙඩවිෙන සත්ත්වය ලෙඩවෙන්නෑ කියලා අප වෙන්න ඕන වයසට යන්න යන්න ඇතුව තියගන්නවා කියලා තැප වෙන්න ඕන කෙනගි දුක පවක් කලාට පස්සේ ඒකෙන් දුක්විපාක එන්නෑ කිය ලැපවෙන්න පුළුවන්. තු මරණයේ පිළිගන්න න ලෙඩවීම වයසටයම පිළිගන්නවා පවක්කලෝ දුක්විපාගනවාකින් පිළිගන්න වෙන. මදුරුවෙක් මෙැස්සෙක් හරි තාලනොවන විච්චරත් බණයහෙද්ද හොරකං කරනවන සල්ලාලකන් තවම නතර කලි නැත්තන්. ඊළට බොරුවෙන් ලෝකයා රවටනික තවම නතර කර ගද්දි නැත්ත සුරාවෙන් තවම නැතර උන්න ඇත්තා ඉරිසියා කරණයකින් වෛරී මිනිසුන්ට හදදි වූ නියන් කරනයකින් ඊළඟට මේ කරෝධයෙන් වෛරේ එකටක කිරීම ගුණමකුකම මක්ක පලා ආධි වසෙන් තියෙන කෙලෙ සිද්හස් පන්සියක් හෝ කෝටි ගණන් කෙලෙස්වලින් තෙට් වෙලා පෞුකංකලෝ එකින් දුකක් නං නොමයි. ඒ දුකනං වලක් වන්න බැයිකයි මේ දුක්කා ජාති මහබ බයම් මේ ඉපදුන සත්ත්වයාට දුකකේන එක. පුදුම බයක් විදිහට එයාගේ ජීවිත ක්‍රියාත්මක වෙන. ඉතින් එනිසා මේවා කල්පනා කරනකුට පිම්පව් විශ්වාසය මෙලෝ පරලෝ විස්වාසය හොඳට පිහිට නොව යෝනිස්සෝ මංසිකාරය යෝනිස්සෝ මනසිකාරය අවදිවෙන්නේ බුදුරජාන් වන්සගේ ධර්මය කල්පනා කරන්නුවෝ මේ අහන බණ කල්පනා කරන්න ගන මේ කනෙන් අහලා මේ කනින් යවන්ෙ පා සිදුරුවවෙච්ච කලයකට වතුරදානො වගේ මේ බනෑඇහුවට එක දිාර්වෙල යනො එක ඇතුළින් වන්න ඕන දෙේ වෙන්න. ඒනිසා ඔන්න අද මහාකරුණාවේ බුදුරජාන් වන්සේ අපි දුකෙන් නිදහස් කරවගන්ඩ පාපෙන් නිදහස් කරවගන්ඩ දේශනා කරපු කාරුණික සම්බුදු වදන් අපි සාකච්ඡා කලා. මේවා යං කිසි කෙනෙකුට තේරුණුත් වැැටිියුනොත් බෝකල් හිත පණස සුයි පිණිස පවතිෙනවා. සවබටත් වරදිින් අත්මිඳීම පිණිස කුසලේ පිහිටියීම පිණිසුද්දුකින් නිදහස්ශෙන් පිණෙස යෝනිසෝ මනසිකාරයම නැවත නැවත ඇතිවේවා වඩාවර්ධනය වේවා ප්‍රබලවේවා. සම්මාධිට්ටියම තුළම හිත බොහෝ පිහිටාව සම්මාදිට්ටින් යන් මාර්ගයක් විවර වෙනවනන්දීවාආර්ය මාර්ගය විවරවේවා අසරදුකින් නිදහසේෙන්ඩ වාසනාව ලැබීවාහකිව සිත් ප්‍රාර්ථනකර.